ඉතාලියේ සුන්දර වූ ෆිරෙන්සි නගරයේ පියස දල්මාසියා රිෆිල් ශාලාවේ පවත්වාගෙන ලබන සකුණි රංග කලායතන වේද තමයි අපි මේ මොහොතේ සම්බන්ධ වන්නේ. ආයිබෝවන් 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 සකුණි රංග කලායතනයේ සිසු සිසුවියන් මේ මොහොතේ තමන්ගේ පුහුණුවීම් කටයුතු වල නිරතන මොහොත. ඉතින් අපි ආදරණීය ගුරුවරුන් දෙපළගෙන් අවසර ඉල්ලනවා මේ මොහොත අපිත් සමග ගත කරන්නට. Hey!
Take it, 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 take it
දේශීය නර්තන සම්ප්‍රදාය යුරෝපයේ ෆිරෙන්සි නගරයට දායාද කරන සකුණි රංග කලායතනයේ ගුරු උපදේශකතුමන් මේ මොහොතේ මාත් සමග සම්බන්ධ වී සිටිනවා සමන් නිශ්ශංක මැතිතුමනි අපිට මුලින්ම කියන්න ඔබතුමන් ඔබතුමාගේ කලා දිවිය කොහොමද ආරම්භය ශ්‍රී ලංකාවේදී ඇත්තම මගේ කලා ජීවිතය මම ආරම්භ කරන්නේ පාසලෙන් කුඩා කාලේ ඉඳන් නර්තනයට මම පුදුම ලැබියාවක් තිබ්බේ පාසලෙන් තමයි නර්තනේ හැදෑරුවේ මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ මුල්ම ගුරුතුමා මම නර්තනය කියන්නේ මොකද්ද කියලා දැක්ක පියන්ත චන්දසිරි ගුරුතුමා එතුමාගෙන් තමයි මම කලාව නර්තනය හදාරන්න පටන් ගත්තේ ඉන්පස්සේ මම උසස් අධ්‍යාපනය සඳහා මම මුල්ම පාසලට ගියේ කල්තර ඥානෝදය මහාවිද්‍යාලේ ඊට පස්සේ එතනදී තමයි මට ගුරුතුමාව හම්බෙන්නේ ඊට පස්සේ මම කොළඹ ලුම්බිනි මහාවිද්‍යාලේ අධ්‍යාපනය හදාරනවා හදාරනකොට එතන එතන හිටපු ගුරු මහත්මීන්ගෙනුත් මම අධ්‍යාපනය හැදෑරුවා ඒ තාක්කල් පියන්සන්සිරි ගුරුතුමාත් සමග තමයි ඊට පස්සේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යනවා එතනදී ඒ සියලුම ගුරුවරයන්ගෙන් මා ගුරුවරුකම් වාදනය පිළිබඳ නර්තනය පිළිබඳ නර්තන සිද්ධාන්ත ඒ සියලුම දේවල් එතනදී මම ලබා ගන්නවා ඉතින් අදටත් පියන්සන්සිරි ගුරුතුමා සමග අදටත් එදා ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා ඇත්තටම සමන් නිශ්ශංක මහත්මානිනී මා ඔබතුමා ගැන අසා තිබෙන පරිදි ඔබතුමා නර්තන ශිල්පියෙක්ටත් වැඩිය වාදක ශිල්පියෙක් ලෙස ශ්‍රී ලංකාවේ නම් දරා තිබෙන බෙර වාදක ශිල්පියෙක් ඇත්තටම ඒ ගැන යමක් කියන්නද මෙහෙමයි දසුන්නේ වාදනයේ කියන්නේ අසීරු නර්තනයේ අසීරු නෑ කියන්නේ ඒ වාදනයේ ඉතින් ඒක කියන්නේ දැන් නටන්න කියලා දවසක ගියත් එතන නටන්න ඉන්නේ නැහැ කියනෝ නෑ සමනාද බෙරගාපන් අද බෙරගාම් බෙරගාම් නටන්න එපා කියලා නැටුම් රෙදිය අරගෙන ගියත් ඇඳුම් අරන් ගියත් මාව ආපහු වාදනයේ පැත්තට දාලා ඉතින් එහෙමම ඒක එහෙමම වුණා ඉතින් යම්කිසි සාර්ථක නර්තන ශිල්පියෙක් බිහිවෙන්නට නම් අනිවාර්යයෙන්ම වාදක ශිල්පියෙක් අවශ්‍යයි මං හිතන්නේ නර්තන ශිල්පියන් බිහි කරන්නට ඔබතුමා දරන ඔබතුමාගේ හැකියාව ඊට වැඩිය ශක්තිමත් කියලා තමයි මා විශ්වාස කරන්නේ ඉතින් අද සකුණි රංග කලායතනයේ ආරම්භ කිරීමට ඔබතුමාගේ ආරම්භ මේ සකුණි රංග කලායතනයේ ඉතිහාසය ගැන යම් කිසි සඳහනක් සකුණි රංග කලායතනයේ ආරම්භ වෙන්නේ ලංකාවේදී ලංකාවේ මාත් මනෝරි මහත්මියත් මාතර ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයේ අපි ආරම්භ කරා මීට අවුරුදු 25කට මට මතක හැටියට 25කට ඒ වගේ කාලයක් තුළ අපි සකුණි රංග කලායතනයේ නමින් තමයි රංගායතනය පටන් ගත්තේ ඊට පස්සේ අපි ආර්ථික අපහසුතාවයන් අපේ සම්බන්ධතාවන් උඩ මට විදේශර ගත වෙන්න සිද්ධ වුණා. ඒ වුණාම අපි මෙහෙට ආවම අපි කල්පනා කරා ඉතින් අපි කරපු දේ මේ ෆිරෙන්සි නගරේ පටන් ගන්න කියලා. ඊට පස්සේ ශාලාවන් හොයාගන්න හරි අසීරුතාවයක් වුණා. මොකද සෑහෙන මුදලක් ශාලාවන් සඳහා අය කරනවා. ඒත් මම මේ අවස්ථාවේදී ආදරෙන් මතක් කරනවා ක්‍රිෂාන්ත කුසුම්සිරි මහත්මයා මගේ ගුරු පියාණන්ගේ බාල සහෝදරයා ක්‍රිෂාන්ත කුසුම්සිරි මහත්මයා තමයි දිවා රාත්‍රී වෙහෙසලා මාත් එක්ක එක්කාසු වෙලා මේ මම එතකොට මෙහෙට ඇවිල්ලා මම උඩ බිමක් කිසි දෙයක් දන්නේ නැහැ ඊට පස්සේ මට මහන්සි වෙලා එයා දිවා රාත්‍රී කියලා එළියන ඒවත් මේ ශාලාව ලබා ගන්න උදව් කර උපකාර කරේ කිචාන්ත කුසුම්සිරි මහත්මයා මම යොමු වෙනවා මේ අවස්ථාවේදී සාර්ථක සැමියෙකු පිටිපස යහපත් බිරිඳක් සිටිනවා ඒ තමයි ඇද ඇය යහපත් බිරිඳක් ඒ වගේම මවක් ඒ වගේම මේ කුඩා දරුවන්ට ආදරණීය ගුරුතුමිය. ඉතින් මනෝරි දිලුක්ෂි මහත්මිය අපිට කියන්න ඔබතුමිය කොහොමද ශ්‍රී ලංකාවේදී මේ නර්තන කලාව හදාරලා අද මේ වගේ රටකට ඇවිල්ලා මේ දේවල් ඉදිරියට ගෙන යන්න ඔබතුමිය දක්වන දායකත්වය? ඔව් ඇත්තටම දසුන් මල්ලි මගේ නර්තන කලාව ආරම්භ වෙන්නේ මගේ පියාගෙන්. මොකද මගේ පියා නර්තන පිළිබඳව පහත රට නර්තන සම්ප්‍රදාය පිළිබඳව පාරම්පරික නර්තන සම්ප්‍රදාය පිළිබඳව හදාරපු කෙනෙක්. නමුත් මගේ පියා කැමති වුණේ මගේ නර්තන කලාව කරනවට මොකද ඒ යුගය තුලදී නර්තන කලාව පිළිබඳව සමාජයේ තිබුණු සමාජ මට්ටම නිසා කෙසේ නමුත් අර ජානවල තියෙන දේද නිසාද කොහෙද මම පාසල් විෂය සම්බන්ධයේදී මම නර්තන කලාව තෝරාගත්තා මගේ පියාගෙන් පසුව මම කලායතනයකට ගිහිල්ලා අධ්‍යාපනයේ නර්තන අධ්‍යාපනයේ වැඩිදුරට හැදෑරුවා කලුතර සංකාංජලි කලායතනයේ සනත් රූපසිංහ ගුරුතුමා යටතේ ඉතින් ඊට පසුව මම
මගේ ස්වාමි පුරුෂයාගේ දායකත්වය මත කළුතරින් මිදී කොළඹට ඔහු මාව එක්කගෙන ගියා. ගිහිල්ලෙවර වෙලා භරතනාට්‍යම් පිළිබඳව පත්මිනී දහනායක ගුරුතුමිය යටතේත් පහතරන් නර්තන සම්ප්‍රදාය පිළිබඳව කතිකාචාර්ය අශෝක මහත්මිය යටතේත් නර්තන සම්ප්‍රදාය පහතරන් නර්තන සම්ප්‍රදාය පිළි කළා. පසුව මම ඒකටත් මන් දායක වුණේ මගේම මහත්මයා. මම මට විශ්වවිද්‍යාලයේ වරම් මහෙමුණා එක් ලකුණක් සඳකින්. ඉතින් ඒ හින්දා මම ගෙදරට වෙලා බොහෝම කනගාටුවෙන් ඉන්න කාලය තුළදී මගේ මහත්මයා තමයි මාව මේකෙන් මිදිලා මං අයින් වෙන්න උත්සාහ කරන අවස්ථාවේදී මගේ මහත්මයා තමයි මාව මෙතෙන්ට ගෙනාවේ. මං පොඩි උණපූර්ණයක් සලකන්න ඕන, මේ ඔබතුමා කිව්වා මේ යහපත් සාර්ථක ස්වාමියෙක්. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි මෙතනදී උනේ. මේ කෙසේ නමුත් ඔහු තමයි මාව මෙතනට, අද මම තැනක ඉන්නවා නම් ඔහු තමයි මාව මෙතනට ගෙනාවේ. මොකද මගේ දෙමව්පියන්ටවත් මගේ සහෝදරින්ටවත් ඕන කමක් තිබුණේ නැහැ. මොකද අපේ පවුල් පරිසරයේ පිළිබඳව යේදී නර්තනයේ පිළිබඳව අපේ පියා තිබුණු ගැටලු හින්දා ඒක එහෙම වුණා. නමුත් පසුකාලීනව මගේ හැකියාව දැකලා ඔහුන් සතුටු වුණා. පසුව මම මාතර රුන් සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තන උපදේශිකාවක් වශයෙන් සේවය කළා ඉතාලි රටට පැමිණෙන තුරු. ඇත්තටම ආදරණීය සුන්දර වූ යුවලක් තමයි මේ මොහොතේ ඇත්තටම ඔබට දකින්නට පුළුවන්. ඔවුන් දෙපළ තමන්ගේ අධ්‍යාපනය මේ නර්තන කලාව හදාරන්නට ඇත්තටම මහඟු උත්සාහයක් මහඟු වෙහෙසක් දරා තිබෙනවා. ඉතින් අපි දැනගනු මේ ෆිරෙන්සි නගරයේදී මේ සකුණි රංග කලායතනය, මහත්මයා ඔබගේ ස්වාමි පුරුෂයා අපිට මීට පෙර අදහස් දැක්වුවා, සකුණි රංග කලායතනය ශ්‍රී ලංකාවේදී ආරම්භ වුණා. එම රංග කලායතනයේ නමින් ෆිරෙන්සියේ ආරම්භ වෙනකොට කොහොමද හිතුනේ, ඇත්තටම පොඩි චකිතයක් දැනුනේ නැද්ද, මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න පුළුවන්කමක් තියෙයිද, අපිට ඉඩ ප්‍රස්තාවයක් ලැබෙයිද, ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවේද, කොහොමද? ඇත්තටම දසුන් මල්ලි, ඔයා බොහොම දුරකට මාව එක්කගෙන ගියා. අපි මුලින්ම ඇත්තටම ෆිරෙන්සට එන්න කලින් මම හිටියේ රෝමේ. එතනදී මට මගේ ස්වාමි පුරුෂයා මේ රටට එන්න ප්‍රථමව මට නර්තන කලාව, එහෙම නැත්නම් පෞද්ගලික කලායතනයක් කරන්න බොහොම අය කිව්වා මං ගැන දන්න අය. නමුත් මගේ ස්වාමි පුරුෂයා නැති හින්දා මං ඒකට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් පවුල් ප්‍රශ්න, මේ කියන්නේ දරුවා ලැබීමෙන් පසුව අපිට ඒක කරගන්න බැරි වුණා. නමුත් ෆිරෙන්සට ආවට පසුව මගේ දියණිය ප්‍රභාමංජරි, එයත් ටිකක් ලොකු දරුවෙක් බවට පත් වෙච්චාට පස්සේ මට හිතුණා මේ දේ පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද වැඩි හරියක්ම මට වැඩිය මගේ ස්වාමි පුරුෂයා මේ නර්තන කලාව පිළිබඳව සෑහෙන්න වෙහෙස මහන්සි වුණු කෙනෙක්. මොකද මම නම් මවක් හැටියෙන මට දරුවෝ දෙන්නත් එක්කලා ගේ තුල කාර්ය බහුලතාවයක් තියෙනවා. නමුත් ඔහුගේ ජීවිතයේ මේ කලාව, එහෙම නැත්නම් බෙරෙත් එක්ක තමයි ජීවිතේ රැඳිලා තින්නේ. ඔහුගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත හින්දා තමයි මම මේ කලායතනය පටන් ගත්තේ. ඉතින් මොකද බොහෝම කනගාටුයි කියන්න, ඉතින් මුලදීම පටන් ගන්නකොට හිටියේ මේ ආයතනයේ සිසු දැරවියන් දෙදෙනෙක් විතරයි. අදටත් එක දරුවෙක් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඊට පසුව තව අපිට පහු දවසේ තවත් දරුවෝ දෙදෙනෙක් ආවා. ඔවුනොත් අපිත් එක්ක තාම රැඳී ඉන්නවා. තිලිනි, මෙලානියා, තරුෂි. 2011 වර්ෂයේ ආරම්භ වෙන මේ සකුණි රංග කලායතනය ඇත්තටම මොවුන් දෙපළ තමාගේ කුඩා සිඟිති දියණියත් කැටුව තමයි මේ පන්ති ආරම්භ කරන්නේ. ඇත්තටම අපහසුතාවයන් රසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මොකද මේ තරඟකාරී ජීවිතය තුළදී ඉරිදා දවස ගත කරන්නට ලැබෙන්නේ තමන්ගේ පවුල් ජීවිතය රැකගැනීමේ අරමුණින් තමයි මේ ඉතාලි වෙසෙන ශ්‍රී ලංකේය ජනතාව වැඩිපුර කැපකිරීමක් දක්වන්නේ. ඉරිදා දවස ඔවුන් අකමැති වෙන යම් වැඩ කටයුතු වල නිරත වෙන. නමුත් මොවුන් දෙපළ තමන්ගේ කුඩා දියණියත් රැගෙන තවත් අනාගත දරුවන් උදෙසා මේ තමන් ඉගෙනගත් අධ්‍යාපන ශාස්ත්‍රය, මෙම ශාස්ත්‍රයේ අනාගත පරපුරකට දායාද කිරීමේ අරමුණින් ආරම්භ වෙන මේ සකුණි රංග කලායතනයේ ඇත්තටම අද වසර 4ක් පමණ වෙනවා. ඉතින් අද හොඳ තත්ත්වයකට මෙම කලායතනයේ දියුණු වෙලා තිබෙනවා. ඇත්තටම ඒ ගැන ඔබට මොකද දැනෙන්නේ? මං හිතන්නේ ඒක සමන් නිශ්ශංක මහත්මයාගෙනුත් අහන්නට ඕනේ. මොකද අවුරුදු 4ක් කියන්නේ ඉතාමත් පොඩි කාලයක් නෙමෙයි, ඉතාමත් දීර්ඝ කාලයක්. මොකද ඉරිදා වගේ දවසක් තුලදී තමන්ගේ පෞද්ගලික ජීවිතයේ තිබෙන කටයුතු ඔක්කොම බැහැර කරලා
මේ වගේ කුඩා දරුවන්ට අධ්‍යාපනය දෙන්නට ඔබ දෙපළ ලොකු මහන්සියක් දරනවා. ඉතින් සමන් නිශාංක මහත්මනි කියන්නකෝ බලන්න අද මේ දරුවෝ දැක්කහම ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. අද මම එළියේ ඉන්නකොට මම ගණන් කරා කුඩා දරුවන් 11 දෙනෙකුත් ලොකු දරුවන් 9 දෙනෙකුත් එක ළමුන් 20ක් ඉන්නවා. ඒක මම හිතන්නේ ළමුන් 20ක් විය යුතුයි. ඉතින් කියන්නකෝ බලන්න හැඟෙන දේ කොහොමද සතුටුයිද අද අවුරුදු 4ක් තුල්දී ලොකු දියුණුවක් වෙලා තියෙනවා. ඇත්තම සන්තෝසයි. සන්තෝෂේ තියෙන්නේ දරුවන් නොකඩවා මෙතනට පැමිණීම. මොකද ඒකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් එදා මෙදා තුර හිටපු මෙලානියා ශිෂ්‍යාවත් තිල්නි ශිෂ්‍යාවත් අද නර්තනය පිළිබඳ දැන් අපිට අවශ්‍ය තැනට යොමු වෙමින් පවතිනවා. ඒ යොමු වෙලා තියෙනවා වාදනය, විශේෂයෙන් වාදනය පිළිබඳ, නර්තනය පිළිබඳ, ගායනය පිළිබඳ ඒගොල්ලන්ග තියෙන. ඒ වගේ මේ පොඩි දරුවෝ මෙතනට එනකොට මේ මුකුත් කර තාලෙකට ඇවිද ගන්නවක්වත් බෑ. දැන් මේ පිරිමි දරුවෝ දෙන්න ඉන්නවා. ඇත්තටම එන සම්පතක්. මොකද මම ආසම මෙතනින් මේ දෙන්නට. මොකද පිරිමි නර්තන කලාව කරන්නේ නැති නිසා දිනෙත් පුතත් සාත්ස පුතත් ඉන්නවා. ඒ ඇතුළු එදා මෙදාතුර මේ හිටපු ඇත්තර මේ දරුවෝ නම් නොකිව්වට මේ දරුවෝ සියලු දෙනාම අද හොඳ මට්ටමක ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන මේ නොකඩවා මේකට පැමිණෙන ළමයාගේ තීන දේන් තමයි හැමදාම ඒක ප්‍රැක්ටිස් කරලා ඒක වර්ධනය වෙලා තියෙන්නේ. දැන් ඇතැම් විට සමහර කට්ටිය එනවා අප සොයාගෙන එනවා. සොයාගෙන ඇවිත් ටික කාලයකින් යනවා. ආපහු අපි හොයාගෙන එන උත්සව සමයකට ඔන්න එනවා. එතකොට ආපහු අපේ දරුවෝ දක්ෂයි කියලාගෙන ආපහු එනවා. ඉතින් අපි මේකට තියෙන ලැබියාව නිසා ආයි ගන්නවා. ආයි අපිත් එක ආයි යනවා. ඉතින් ආයි එනවා. ඉතින් අර එහෙම නොකඩවා ආපු දරුවෝ දෙන්නෙත් තමයි මේ දෙන්න එක විශේෂයෙන් කියන්න ඕනේ. ඒ නිසා ඒ දෙන්න අද යම් කිසි මට්ටමක ඉන්නෝ කියන එකට සන්තෝසයි. ඒ ඇතුළු සියලුම දෙනාම දක්ෂයි. ළමයි ප්‍රමාණය වැඩි වෙන එක නෙමෙයි, හැකියාව ළමයින්ගේ දියුණු වෙන එක තමයි මේ මන්නම් බලාපොරොත්තු වෙන්නේ. ඔව්, ඇත්තටම ෆිරෙන්සි නගරේ සෑම උත්සවයකදීම ඒ වගේම පන්සලේ කටින උත්සවවල ඒ වගේම අවුරුදු වලවල ඒ වගේම ප්‍රසංග වේදිකාවල් වල ඇත්තටම අද සකුණි රංග කලායතනයේ අනිවාර්යම විශේෂාංග ඉදිරිපත් වෙනවා. ඇත්තටම මේක තමයි මේ ෆිරෙන්සියේ මේ සමාජයක් තුළට අනාගත පරපුරක් දායාද කරනකොට මේ දෙපළ සාර්ථකව අද ඒ කාර්යයන් ඉෂ්ට සිද්ධ කරලා තිනවා. ඉතින් සමන් ශංග මහත්මයන් අපිට පුළුවන් මේ දරුවොත් එක්ක කතා කරලා ඔවුන් කොහොමද මේ පන්තිය පිළිබඳ මේ අධ්‍යාපන ආයතනය ගැන ඒ වගේම ගුරුවරුන් ගැන හිතන පතන විදිය ඒ වගේම ඔවුන් ලබා තිබෙන දැනුම ගැන පොඩ්ඩක් ප්‍රශ්න කරන්න පුළුවන්ද? අපිට අවසර තියෙනවා. අවසරයි.